ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. සුබ දවසක් ගෞරවනීය මාධ්‍යයට, බොමි ස්තුතියි මේ මාධ්‍ය ආවරණයට මාධ්‍යවන් ලබා දීම සම්බන්ධව. මේ මාධ්‍ය හමුව අද පවත්වන ප්‍රධාන හේතුව මේ රටේ දරුවන්ගේ පෝෂණය, මන්ද පෝෂණය සහ ආහාර හිගිය සම්බන්ධ දෙවන්ත කතිකාවතක් රටට නිර්මාණය තිබෙන මොහොතක, ඊට සමගාමීව ආණ්ඩුව විසින්, ආණ්ඩු ඇමතිවරුන් විසින් නොයෙකුත් ප්‍රකාශයන් කරනවා. ඒ ප්‍රකාශයන් සම්බන්ධව හා මේ වෘත්තීන් සම්බන්ධව, පෝෂණය සම්බන්ධ අදහස් දැක්වීමක් කරන්නේ ඒ සදහට සම්බන්ධ වෙනවා. කර්මාන්තකරුවන්ගේ උඩහා කර්මාන්තක සංගමේ නිරීක්ෂක නන්ද කුමාර, එවැගේම අපේ කොමියුනිකේෂන් සංගමේ ඉන්ද්‍රජිත් පෙරේරා, එවැගේම දකුණු පළාත් ඉදම් හිමි වැවිලිකරුවන්ගේ සංගමේ KP සරත්, එවැගේම පොදුජන විජය පෙරමුණේ අපේ තරුණ සංවිධානයේ මෝෂාන් ගුණියංගොඩ අපි සම්බන්ධ වෙනවා. ප්‍රථමයෙන්ම මේ වෙලාවේදී වර්තමාන ජනාධිපතිවරයාගෙන් අපි මේ ඉල්ලීම කරන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි, ඔබතුමාට නොයෙකුත් ආකාර චෝදනාවන් මොන යම් ආකාරයකින් වෙන්න පුළුවන් ඒව අපිට අදාළ නැහැ. ඔබතුමා තමයි ජනාධිපති, ඔබතුමා තමයි ඇමතිවරු පත් කරන්නේ. ඒ නිසා අපි ඔබතුමාට මෙන්න මේ යෝජනා ටික සහ මේ දේ කරන ඒ තමයි. ඔබතුමා පත් කර ඇමති මණ්ඩලයේ මේ සම්ප්‍රප්පලාප, මේ බොරු දකින දකින මයික් එක ඉස්සරහා බොරු කියන ඇමතිවරු ටිකක් ඉන්නවා. මෙන්න මේ ඇමතිවරුන්ගේ මේ බොරු කියන එක නවත්තන්න. මොකද ඕක කිව්වෙන් පස්සේ මිනිසුන්ගේ ලේ කෝප වෙලා පාරට බහැලා ජනාධිපති මණ්ඩලයේ නෙමෙයි, ලේකම් කාර්යාලය නෙමෙයි, හැම එකක්ම අත්පත් කරගන්න මිනිස්සු පාට බැස්සේ මේ මැති ඇමතිතුරුන්ගේ පහුගිය කාලේ කියපු දේවල් ඉඳලා. දැන් වර්තමාන ආණ්ඩුවත් ඒක දැන් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේ කිසිදු වැදගම්බ කර නැති එදා ඉඳලා පැවති සෑම රජයකම ඇමතිකම් දරපු මෙන පිම් ඇමතිවරු මේ කරන ප්‍රකාශත් එක්ක සිවිල් ව්‍යාපාරය හැටියට අපිට බලන් ඉන්න බෑ. අපේ ඇඟේ ලේක කියනවා. මම පෙන්වන්න එක දෙයක්. මේ තමයි වර්තමාන අලුත්ම එක. මොකද්ද මේ? මන්ද පෝෂණය, ආහාරිකතාවයේ බරපතල ගැටලුව ලක්ක තිබෙනකොට මෙන්න කියනවා මහින්ද අමරවීර ඇමතිවරයා බිත්තරයක් සමග ග්‍රෑම් 75ක බත් වේලක් දෙන්න හදනවා ළමයි 117කට. හරි, මිලියන 27ක් වියදම් කරනවා මේකට. මේක වියදම් කරන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 27ක්. මේ ලෝකාධාර ඩොලර් ඇමරිකන් ඩොලර් 27ක් වියදම් කරලා දෙන්නේ බිත්තරයයි ග්‍රෑම් 75ක බත් වේලයි. එනිසා මම පළමුවෙන්ම මේ ග්‍රෑම් 75ේ බත් එක, ග්‍රෑම් 75ක බත් ප්‍රමාණය මොකද්ද කියන එක මහින්ද අමරවීර ඇමතිවරයටත්, එයාගේ ඉන්න මාධ්‍ය ලේකම්ටත්, එයාගේ ඉන්න උපදේශකයන්ටත් මම මේ අවස්ථාවේදී පෙන්නනවා මේ ග්‍රෑම් 75ක බත් එක කියන්නේ මොකද්ද කියන එක. එතකොට මෙන්න මේ රටේ දරුවන්ට දෙන්න හදන බත් වේලේ ප්‍රමාණය කවුද? මහින්ද අමරවීර. හරි, ග්‍රෑම් 75. මුන් හිතන් ඉන්න මේ රටේ දරුවෝ කුකුල්ලු හරක් එළුවෝ කියලා මුන් හිතන් ඉන්නේ. ඈ, මේවා විහිළු කතා. දරුවෙකුට කෑම වේලා දෙනව නම් ඒ කෑම වේලා දෙන්න. ඒකට මේ ග්‍රෑම් ගාන අරව මේවා දාලා නිකන් මේ බොරු සඳහන දාන්න එපා. හරි, මීට කලින් මෛත්‍රීපාල සිරිසේන දුන්නා ඉස්කෝලවලට මොකද දුන්නේ? ළමයින්ට දුන්න කිරි පැකට් එකක්. මතක ඇති, මම ඒකට විරුද්ධව කතා කරන මිනිහෙක්. ළමයින්ට කිරි දෙයකට විදෙමයි, ඒ කිරිවල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ හේතුව මොකද්ද? ඒ කාලේ කිරිපිටි මා කේස් එකක් ආවා. කිරිපිටි බිව්වේ නැහැ මිනිස්සු, වරායේ ගොඩ ගැහුවා, මේ බැලන්සර්ල ගොඩ ගැහුවා. ඒ කිරිපිටි ටික තියකට තමයි දෙන්න හැදුවේ ගේම් එක. ඒක තමයි දුන්නේ අන්තිමේදී. කිරි කල් ඉක්ුත් වෙලා නරක් වෙලා ළමයි ලෙඩ වෙලා රෝහල් ගත වුණා. මේ මාධ්‍ය පුත්තකේ වැති මෛත්‍රීපාල මහත්තයා ආණ්ඩුවේ. එතකොට දුමින දිසානායක කිව්වා නෑ, අපි රජයේ වෛද්‍ය දාංගේ GMO එකේ අපි දෙනවා කිරි වීදුරුවා. දුන්නද කිරි වීදුරුවා? ඈ, ඊට පස්සේ මේ දිකටම මේ දරුවෝ භාවිතා කරලා මේගොල්ලෝ තමන්ගේ දේශපාලන ප්‍රතිරූපේ හදාගන්න මේ රටේ මහජන මුදල් පිටරටින් ලැබෙන ආධාර මේගොල්ලෝ තමන්ගේ හිතවත් ව්‍යාපාරිකව සහ ගජමිතුරු ලව්වලා ගහගෙන කෑවා. වගකීමෙන් කියන්නේ අපි කියන මෛත්‍රීපාල දීපු කිරි පැකට් එක දුන්නා නම් එහෙනම් තාම දෙන්න ඕන. ඇයි ඒක නැවැත්තුවේ? ඒ කිරිපි ඒ කිරිපිට දුන්නේ වරායදා කිරිපිටි තහනමත් කිරිපිටි ෆාම් වෙලා අපේ කේස් එකට ඒ හිරවුණු කිරිපිටි ටික දිය කරලා තමයි පොඩියන් දුන්නේ. ඒ වෙලාවේ පොඩියන් රෝහල් ගත වුණා. මොකද පාසල් ලාපන ශාලා සංගමේ සභාපති හිටිය අපි දන්නවා ඒ ක්‍රියාවලිය. මේකේ අනිත් එක මේ වැඩේ හොඳයි. දරුවන්ට මේ වෙලාවේ කන්න නැහැ.
උදේ පාන්දර චූම්පාන් වාහනේ සද්දෙට තමයි දරුවෝ ඇහැරෙන්නේ, අම්මා ඇහැරෙන්නේ. ඒකේ ඒකේ හම්බෙන මාළු පාන් කෙඩිය දාලා තමයි ස්කෝල්ට යවන්නේ. ස්කෝල් කැන්ටිපිට ගියන් පස්සේ ඊටපස්සේ තවත් ආහාර තියෙනවා. ඒ වරන් දරුවෝ පාසල් ජීවිතේ ගත කරා. අනාත්මන කාර්ය මණ්ඩලයේ ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ඒ පාසල් ලාපන ශාලාවේ. ඒතර එහෙම දෙයක් තියෙද්දි රටේ මේ වෙලාවේ දැන් ආහාර අර්බුදයක් ආපිලාවේ මෙයාල මේ පිටරින් ලැබෙන ආධාර ටික දරුවෝ ටික විකුණලා මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා, ආහාර අර්බුදයක් තියෙනවා. මේ ප්‍රශ්නේ දාලා පිටරින් ලැබෙන ආධාර ටිකට කිලින්න මෙයාල ගහනවා ගේම් එකක් දැන් ග්‍රෑම් 75යි බත් එකක් දෙන්න. අපි මහින්ද අමරවීරට කියනවා. ඔයා තමයි මේ වෙලාවේ ගොවිය නන්නත්තර කරේ. හරි? කාබනික කරලා ඒක මේව කරලා කොමාරි කරලා ගොවියෝ ගොවිතැන් කරා. අන්න වී පරදා වෙලා තිනවා. දැන් ඔයා කියනවා වීටික් ගන්න සල්ලි නෑ, බැංකුවෙන් සල්ලි දෙන්නේ නෑ කියලා. ඔයා මොකද්ද මේ කරන කොන්ත්‍රාත් එක? ඔයා මේ කරන්නේ පෞද්ගලික හාල් මෝල් හිමියන්ගේ කොන්ත්‍රාත් එක ඔයා කරන්නේ. ඔයා ගොවියන්ගේ වීටික රජේ ගන්න නැතුව සල්ලි නැහැ කියලා ඉන්නකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා කණහෙන් නැද්ද? බොරලොකර සිංහයා පුතා කණහෙන් නැද්ද? මහින්ද අමරවීර කියන ගොවියගේ පළදාව ගන්න සල්ලි නැහැ කියලා. හැබැයි ඔයගොල්ලන්ට අනිකුත් දේවල් කරන සල්ලි තියෙන මැති අමතුණුගේ ගෙවල් විහාන වෙච්ච ඒවට අරවන මේවට. හැබැයි මේ රටේ ගොවියගේ වීටික් ගන්න සල්ලි නැහැ. ඒතර ගොවියගේ වීටික් ගන්න සල්ලි නැතිනකොට තමයි අන්න පෞද්ගලික මෝල් හිමියෝ ගිහිල්ලා අඩුවට වීටික් අරගෙන ඊට පස්සේ කියන්න එපා ඩඩ්ලිලා රත්නලා අරගොල්ලෝ මේගොල්ලෝ හාල් මාපියාවක් කරනවා කියලා. ඔයාලා තමයි මේ මාපියාව හදන්න පෙරගමන් කරු හැටි වැඩ කරන්නේ. මේ වෙලාවේ රෙදි අඳන්න අමරවීර කියන්නේ සල්ලි නැහැ කියලා. ඒ නිසා ඔබතුමා ඇමතිකම ඉවත් වෙන්න ඕන. ඔබතුමා තවදුරටත් මහජන මුදලෙන් පඩිගන්න කුෂිකර ඇමතිවරයෙක් බවට පත්ව යුතු නැත. ගොවියගේ පළදාව ගන්න බැරි නම් මොකටද ඇමතිවරු බම්බු ගන්නද? ඈ එහෙම කිය මෙයා කියනවා පිටරෙන් හම්බෙන ආධාරයට අරින්න අපි දෙනවා ග්‍රෑම් 75 බත් එක. ඒ නිසා මගේ දරුවත් ඉස්කෝලේ යනවා, මගේ දරුවා කනවා මීට වඩා බත් ප්‍රමාණයක් ගෙදර. හරි, මෙයාලා හිතන් ඉන්නවා, මේගොල්ලෝ හිතන් ඉන්නවා අර බිත්තර පාම් වල ඇති කරන කුකුල්ලු එළුවෝ වගේ කියලා අපේ දරුවෝ. ඒ නිසා අමරවිරට කියනවා ඔයාට ඇද්ද මේ කෑම් වේල? දරුවෙකුට මේ කෑම් වේල ඇද්ද මේක? දරුවෝට කෑම් වේලක් දෙනවා නම් දෙන්න. මොකද්ද ඔයා කියන්නේ? නිර්ණායක පලා වර්ගයක්, බිත්තරයක්, එලෝල්වක් සහ පරිප්පු සමග බත් වේලක් අපි දෙනවා. අපි පිළිගන්නවා. රයිට්. ඕකේ. හැබැයි මේ ග්‍රෑම් 75 කතාවර තමයි අපේ ඇරියස් එක තියෙන්නේ. මේ ග්‍රෑම් 75 කතාවෙන් 117කට දරුවන්ට දෙනවා කියනකොට ඒක තමයි මේගොල්ලෝ ගහන ගැහිල්ල. ඒ ගහන්නේ අර ග්‍රෑම් 75ත් එක 117යි රයිට් අපි දුන්නා රයිට් ළමයි. දැන් ඒ නිසා මේ කරනවා නම් වැඩේ හරියට කරන්න ඔගොල්ලෝ නැත්තම් නිකන් ඉන්නේ. ඒ නිසා අපි කියනවා ජනාධිපතිවරයාට ඔය හම්බෙච්ච මිලියන 27 මේ රටේ පාසල් ලාපන ශාලා තුලට වියදම් කරලා පාසල් ලාපන ශාලා තුලේ මේ දරුවන්ට ගුණාත්මක ආහාර ලැබලා බදවට බිලක් හදන්න. එහෙම නැතුව ඇමතිගේ හිතවතෙකුට මේ ඕඩරේ දීලා එයා මේක කුකුල්ලොන්ටයි බල්ලොන්ටයි එළුවන්ටයි කැම දෙනවා නම් ඒක අපි අගය කරන්නේ නැහැ. ඒක අපි විවේචනය කරනවා. ඒක විරුද්ධ වෙනවා. මොකද අපේ දරුවෝ කුකුල්ලෝ බල්ලෝ එළුවෝ නෙමෙයි කියන එක මතක් කරනවා. එනිසා දෙනව නම් දෙන්න හරියට නැත්තම් නිකන් ඉන්න. ඔබතුමාගෙන අනිත් පැත්තේ මොකද්ද? ආනේනික හාල් 23වලු. ඒතර ආනේනික හාල් ලංකාවට ගෙනෑමේ ඊයේ පෙරද? එදා ඉඳලා හාල් ගෙන්නනවා. ඒතර ඒ වෙලාවේ ඔබ ඇමතිකම් දරුවේ නැද්ද? ඒ වෙලාව ඔබ කැබිනට් ඇමතිවරයෙක් නෙමෙයිද? ඒතර දැන් ඔබතුමා කොහොමද මේක ආනේනික හාල් වල 23 කියලා කියන්නේ? ඔබතුමාද ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්? අඩු ගන්න ඔබතුමා ප්‍රමිති ආයතනයේ ඔබතුමාගේ විශේෂපද තියුණා කමන්නේ. ඒ නිසා අපි මහින්ද අමරවීර හම්බෙන්න එනවා බදාදා මහජන දිනේට. ඔයා සූදානමින් ඉන්න. ඔයා උත්තර දෙන්න ඕන. අපි අරන් එනවා මේ රටේ තිබෙන පරිභෝජනයට ගන්න තිබෙන ආහාර වර්ග ගණනාවක්. ඔයා ඒ ආහාර වර්ග ගණනාව බලලා කියන්න ඕන මේක විස තියෙනවා. මේක ආනේනික. මේක මෙහෙම කියලා ඔයා හාල් වලට අර්ථ කර දෙනා වගේ ඔයා ලෑස්ති වෙන්න. අපි ගන්න මාළු පාන් ගෙඩියද, අපි ගන්න අයිස්ක්‍රීම් එකද, අපි ගන්න ටොපියද, අපි ගන්න සෑම ආහාර වර්ගයකම අපි අරන් යන ආහාර වර්ග කීපයක්, ඒ ආහාර වර්ග කීපය අපි වාඩ දෙනවා අමාත්‍යංශයේ. ඔයා එතනදී බලලා කියනවනේ මේකේ තියෙනවා මේ කැලරි අඩුයි, මේකේ යවුල්, මේ කියලා ඔයාලා ඇස් දිනනවා. ඇයි? ඔයාට ඒ විශේෂයෙන් දැනුම තියෙනවා. ඒ නිසා ඔයා පට්ට. ඒ නිසා ජනාධිපතිතුමාට කියනවා මහින්ද අමරවීරපත් කරන්න ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කරලා ඇමතිකම ඉවත් කරලා ඒකේපත් කරන්න. මේ වගේ දැනුමක් තියෙන මිනිස්සෙක් අපරාධ ඇමතිකමක් දීලා තියෙනවා. අපරාධයක්. පට්ට දැනුමක් තියෙන්නේ. ඒ නිසා ඔබතුමාට අපි කියනවා ඔබතුමාගේ කයි කතන්දර වැඩක් නැහැ. ඔබතුමා ඇමතිකම් දරපු කාලේ කරපු දේවල් ටික මාගාතින පේපර් ආටිකල් මම ඒව ප්‍රදර්ශනයක් කරන හිටන ඉඳා ඔබතුමාගේ කයි කතන්දර නැති කියලා. මොකද මේ ඇමතිකම් දරලා කිව්වා ඒ කාලේ අපි දුර්ගමන් බස් සේවා නවත්තන ස්ථානවල ආපන ශාලා වැඩි දියුණු කරන. ඔයා කරාද ඒවා? මාගාතින පේපර් ආටිකල්. හරි. ඒ නිසා අපි මහින්ද අමරවීරට කියනවා මිලියන 27ට අරින් නැතුව ඒ මිලියන 27 පාසල් ආපන ශාලා 4600 ගානට පාසල්
ජාතික පාසල් නවෝද්‍යා ජාතික මධ්‍යම විද්‍යාල ඔන්න ඔය ආපන ශාලාවලට ප්‍රතිපාදන ලබා දෙන්න එහෙම නැත්නම් පාසලේ සැදුම්ඩත් කමිටුවක් හදන දෙමව්පියන්ගේ දෙමව්පිය තමයි දරුවන්ට ආදරේ රසකාරක දාන්නේ ගුණාත්මකව කෑම් වෙලා හදනවා එමනම් ඒ පාසලේ කමිටුවක් හදලා ඒ කමිටුවේ මුදල් ටික දීලා ඒ පාසල හරහා මේ කෑම් වෙල ලබා දෙන්න එහෙම නැතුව මහින්දම රුධිරෝධිර කෑම් දෙන්න හදන්න එපා අපි ඒකට විරුද්ධයි ඒකට විරුද්ධව මතවාදී හදනවා මේ හදන්නේ රටින් හම්බෙන සල්ලි ටිකට දරුවෝ විකුණලා මුන් අරින්න එන්න ඕන නඩු දාන්න අපිට කිසි ප්‍රශ්නයක් නැහැ අපි අධිකරණ කියලා අපි විසඳ ගන්න මොකද මේගොල්ලෝ ක්‍රියාකල්පිකා තියෙනවා මේ වැඩේ කරන්න හදන්න එපා ජනාධිපතිතුමනි දෙනම නම් දරුවෙකුට ඒ කෑම් වේලට අඩංගු වර්ගද කියන්න රයිට් බිත්තරයක් දෙනවා හරි බිත්තරයයි පලාටිකයි ඉරි කියන්න අපි අර කැමති ඒ නිසා අපි මේ කියනවා මේ මේ මාධ්‍යමේ ප්‍රධානම දේ තමයි දරුවොන්ට මන්ද පෝෂණය අද දරුවෝ පන්සලේ බුද්ධ පාත්‍රකන්ට අතරපත් වෙලා අපිට කියන කනගාටු ලැජ්ජයි හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂයව කියන්නේ ඉතින් ඒගොල්ලෝ පාසල් ආපන ශාලාවලේ මුදල් ගන්න කියන්නේ යන්නේද ඔය මේ අධ්‍යාපන අධ්‍යක්ෂිකාව? එහෙමනම් කරන්නේ මොකද්ද? පාසල් ආපන ශාලා මුදල් ගන්න නවත්තන්න අපි ආපන ශාලා හිමියන්ට අපි දෙන්නම් දරුවන්ට අඩු මිලට ආහාර වේලා. දවසකට කොළඹ හතේ ඉස්කෝල රුපියල් 10000ක් ගන්නවා. මේ කොට්ටාව ඉස්කෝලේ ගන්න රුපියල් 2500ක් දවසකට ගන්නවා. බොරුණන් එන්න අධ්‍යාපන ඇමති මංගිලක වෙන්නන්නම් ආපන ශාලා බිල් එක. ඒ සල්ලි ගන්න මොකටද? ඒ සල්ලි ගැනීම නවත්තන්න. බදුගුලිය ඒකෙන් කියන්නේ ආපන ශාලා හිමියට ඔයා දෙන්න මේ දරුවන්ට කෑම් වේලා අපි එක ගෑයකට අපි කර අපිට කරන්න පුළුවන් ඒ නිසා මේ සම්දර්ශන දැන් ඇති දරුවෝ ඉන්නේ කන නැතුව ඒ නිසා ලක්ෂ 17කට දරුවෝ දෙනවා කියන්නේ ඉතුරු ලක්ෂ 23 දරුවෝ බලන් ඉන්නද ලක්ෂ 45කට 40ක් දරුවෝ ඉන්නවා ඒතකොට 17කට දෙන්නේ ඉතුරු දරුවෝ ටික කොහොමද මේක තෝරගන්නේ අද ගමෙත් නෙමෙයි නගරේ මේ සියල්ල දරුවන්ට කන්න නැහැ සියල්ල හැඩකට මෙයා කොහොමද ලක්ෂ 17 ළමයින් කෑම දෙන්නේ මේ මේ ගානේ එහෙනම් දෙනම නම් දරුවෝ නම් දරුවෝ පාසල් දරුවෝ නම් දරුවෝ සියලු දෙනාට ලබා දෙන්න ඕන හරි විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවන්ට වැඩි පෝෂණ ලබා දෙන්න ඕන මොකද ඒ දරුවෝ තමයි මේ රටේ අනාගතේ බාරගන්නේ මේ පොල් බුරුවෝ හිටන්ද පන්නලා දාලා ඉතින් ඒ මෙයාලා කරන්නේ මොකද්ද දරුවන්ට මොට කරන්න මේ වැඩ පිළ හදනවා මොකද මේගොල්ලන්ට හැමදාම බලේ ඉන්න පුළුවන් ඉඳා ඒ නිසා ඉතාමත් ගෞරවයෙන් කියන ජනාධිපතිට මහින්ද අමරවීරගේ ප්‍රකාශ වහම නවත්තන්න මහින්ද අමරවීරගේ ප්‍රකාශ ඇවිල්ලා ඇඟේ ලේ කුපිත කරන ප්‍රකාශ එයා කරන ප්‍රකාශ එයා කුවා බිත්තර කන්න එපා කාපන් රටකජු එහෙම කියලා මෙන්න ඊට පස්සේ කතා කරන බිත්තරේ ගැන දැන් රටකජු වැටේ කොහෙද ගියතකොට හරි එතකොට දැන් මහින් මම අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත දෝත බදලා ගත්ත මේ ආධාර කඩලට ඒ කඩලට කෝ ඒවා ඒව තියෙන ළමයි කලන්දාල වැටෙන්නේ නැහනේ හරි ඒ නිසා ඉතාමත් වක්කීමෙන් කියනවා ජනාධිපතිවරයාට අපි මේ සම්බන්ධව වර්ණනා කරලා ඇමතිවරුන්ගේ ප්‍රකාශ රටට වැඩදායි ප්‍රකාශ බවට පත් කරන්න එහෙම නැතුව දකුණ මයික් එක ඉස්සරහා කතා කරන්න ගිහිල්ලා අඳගන්න එපා කියන අවවාදය ලබා දෙන්න කියමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරනවා ඒකම මතක් කරන්න ඕන මේ රටේ ගෞරවනීය මාධ්‍ය මේ මාධ්‍ය කරන ආවරණ ඉතාමත්ම හොඳයි විශේෂයෙන්ම අපේ දසත මාධ්‍ය ආයතනයේ මට වගේ අර හාල් සම්බන්ධව වීඩියෝ එකක් නියුත් කරා ඒ වීඩියෝ එක ඉතාමත් හොඳට ගිය තුනන ඒජී මහත්තුරුණන කුපිදෙල තියෙනවා මොකද ඉන්දියාවේ හම්බෙච්ච ආධාර ඒජොබිස්වල තියෙන්නේ ඒවා සමුරු නියාමක ගොවි නියාමක අරගොල්ල මේකට කෝල් කරලා ඉඳන් තින මිනිස්සුන්ට හාල් බෙදෙනවා අපේ ගමිනු දරුවෝ හතර දෙනෙක් මිනිහා කසිප්පොන ඌ කසිප්පොන ඌගේ වැරද්දනේ දරුවෝ කසිප්පොන්නේ නැහනේ දරුවන්ට හාල් ටිකක් දෙන්න පුළුවන්නේ ඒ වැඩේ කරන්නේ නැහැ හරි ඒ නිසා අන්න ඒජී මහතුරු කුපිත වෙලා දිස්ත්‍රික්කයේ කුපිත වෙලා අපි කිව්වේ ඇත්ත ඉන්දියාවේ හම්බෙච්ච ආධාර ටික ඒජොබිස්වල කොට ගහගෙන තමන්ට හිතවත් කටියට දෙනවා ඒ නිසා ගෞරවනීය මාධ්‍ය සිරස ස්වර්ණවාහිනි දෙරණ හිරු මෙතුළු ITN ජාතික සියත ඇතුළු සමාජාලා මාධ්‍යවලට මම ගෞරවයෙන් ආරාධනා කරනවා ගවේෂණීය මාධ්‍යයක් කරන්න ඕගොල්ලෝ යන්න ප්‍රාදේශීයම් කාර්යාලවලට අන්න බඩගොඩ ගහලා දිනෝ අන්න ඒ විශ්වලරන් දාන්න මුංගේ පස්ස රත් වෙන්න ඉල්ලීම කරමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරනවා මේකට වටිනාකමක් මේගොල්ලෝ මිලක් කියන්නේ නැහැ මිලියන 27ක් හම්බෙලා තියෙනවා ලක්ෂ 17 ළමයිට කෑම දෙනවා කියලා තමයි කියන්නේ. ඒතර මේගොල්ලෝ ගණනය කරන්නේ මේ ගැහිල්ලන් මේ සුදු ලුණු වලින් ගැහුවා. සීනි වලින් ගැහුවා. පොල් තෙල් වලින් ගැහුවා. දැන් පාන් පිටි වලින් ගහනවා. හැම එකකින්ම ගහන එකේ මේ ගහන්න නැතුවද ඉඳලා? පොහොදායි ඒකේ ළමයට පොහොදායි ආරවේ නම් දෙන්න ඕන නම් ඔබතුමාලා කියන විදිහට. ගෙදරක කොච්චර මොන වගේ කොච්චර ප්‍රමාණයක් තියෙන්න ඕනද? නෑ. බත් තේ එක කියන්නේ දැන් එයා කියන්නේ ග්‍රෑම් 75ක බත් එකක් කියලානේ. හරි. ග්‍රෑම් 75 බත් එකක් තමයි මෙතන පෙන්වුවේ. ග්‍රෑම් 75යි බත් එකක් නෙමෙයි කියන්න ඕනේ යා. එයා කියන්න ඕනේ මොකද්ද? බිත්තරයයි. පලා වර්ගයයි
තව එළවලු වර්ග එකක් හෝ දෙකක් නැත්නම් එහෙම නැත්නම් තෙල් දාපුමක් හරි බැදුමක් හරි පොල් සම්බලක් මෙන්න මේක තමයි කෑම වේල ඒක රතු හාල්ද සුදු හාල්ද එයා කියන ආනනික හාල්ද ඒක ඒ එහෙම නැතුව මේ විතරක්සම ග්‍රෑම් 75ක බත්යක් කිව්වෙන් පස්සේ ඒක තුල තියෙනවා කතාවක් අපි කියන්නේ ඒකයි මේක නිවැරදි කරනද වැඩේ හොඳයි වැඩේ අපි කඩාප්ප කරන්නේ වැඩේට අපි කියන්නේ ඒක වහාම කියන්නේ ග්‍රෑම් 75 බත් එකට අඩංගු දෙලු මොනවද හරි දැන් රජෙන් ග්‍රෑම් බත්හක උපරිම බර බත්හක උපරිම ප්‍රමාණය ග්‍රෑම් 420යි 450යි බත්හක එක ළමයෙක් නෙමෙයි සාමාන්‍ය ගෑම එක ළමයෙකුගේ ප්‍රමාණය වැඩි ළමයෙකුට උපරිම ගාන දින ග්‍රෑම් 150යි 200යි බත්හක කිලෝ කැරලි 1000 ගානක් වුණ සාමාන්‍ය දවසකට මේ පෝෂණය අවශ්‍ය වෙනවා ඉතින් මේ ගෑම් 75ක දීලා කිලෝ කැරලි 1000 ගානේ නැහෙනේ මේ සම්බන්ධව ඒතකොට මේක අපි කියන්නේ මේ දෙන එක හරියට දෙන්න නිකන් මේ බොරු වැඩ කරන්න එපා කිරි පැකට් දුන්න වගේ මේක මේක ජෙනුවින්ද දැන් අපේ රටේ පලා වර්ග 44ක් තියෙනවා ඉලෝ වර්ග 100 ගානක් තියෙනවා අයි අපිට මුකුණන්නේ මැල්ලුමක් එක්ක ගොටකොල සම්බල් එක්ක මේ ඒක කිව්වනේ හරිනේ රයිට් අපි බත් එකක් දෙනවා මිලියන 20ක් අපිට වෙන් කරලා දිනවා ලක්ෂ 10000ක් ළමයින්ට අපි දෙනවා බත් එකයි පිටරයයි පලා වර්ගයයි ඉලෝළු වර්ගයත් සමඟ තව තෙල් දාපු කෑම එකක් අපි එකකයි පහසුවෙන්ම දෙන්න අපි කියන්නේ පාසල් ලාපන ශාලා තියෙන්නේ මොකටේ බම්බු ගහනද බූරු ගහනද නැත්නම් ළමයින්ට මත්ද්‍රව්‍ය විකුණන්නද පාසල් ලාපන ශාලා තියෙනවනේ 4000 ගානක් ඒ ආපන ශාලාවල ඒක උයනමනේ ඒක රෝස් පැටිස් වඩේ කෑම පිට දෙනවනේ දැන් උදාහරණයක් කොළඹ සිරිම බණ්ඩාරන ඉස්කෝලේ ඕන දෙයක් තියෙනවා ආපන ශාලාවේ හරි නැහැ බුලා ඉතින් ඒ හදන්න බලන්නේ ඉතින් ආපන ශාලාව වලින් කුලිය ගන්නයි මේගොල්ලෝ පිටින් කැම දෙන්න දෙයක් කරන්න බෑනේ එමනම් ආපන ශාලාවට දුන්නා මෙන්න මේක ගයිඩ්ලයින් එක දුන්නා මෙන්න මේක දෙන්න ඒක අධීක්ෂණය කරන්න අධ්‍යාපන අමාත්‍යංශය දාන්න කුසල අමාත්‍යංශය දාන්න වෙනම කාර්යසභ බලකාය දාලා අධීක්ෂණය කරන්න මේ දරුවෝ මේ කැම එක ලැබෙනවද කියලා දෙමාපිය කමිටුවක් දාන්න අපි කැමති කැන්ටින් මෙයාට දුන්නොත් ඔය කියන පොසදාය ආහාර ගන්න ලැබෙනවද අනිවාර්යෙන් ලැබෙයිද අපි මෙයාලා දෙන්නේ ලක්ෂ 17යි නේ මෙයාලා කියන ලක්ෂ 17යි ලක්ෂ 17 තමයි ළමයි ලක්ෂ 45ක් බිමන ලංකාවේ ළමයි ඉන්නේ ජාතික පාසල් නවෝදය සහ මධ්‍යම විද්‍යාල ආපන ශාලා 4600 ගන්න තියෙනවා අපිට දෙන්න වැඩේ අපි ලක්ෂ 17 නෙමෙයි අපි ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් දරුවන්ට මේ කැමරේ ලබා දෙන කියලා වගකීමක ප්‍රකාශ කරනවා අපි දැන් ඔබතුමා සඳහන් කරන විදිහට මේ දැන් ග්‍රෑම් 75ක් ප්‍රමාණවත් නැත්නම් දෙන්න ඕනේ ග්‍රෑම් ගාන කීයද උපරිම ගාන ග්‍රෑම් 150ක් 200ක් ඇතුළත් විය යුතුයි උපරිම ගාන හරිද මොකද මේ දරුවෝ උදේට කිරි එකවත් බීලා නැතුව ඉන්නේ මේ බූරුවන්ට මේක තේරෙන්නේ නැහනේ වෙනදා උදේ පාන් දරුවෝ කට කපලා කිරි කෝප්පයක් ගහනවා දැන් කොහෙද කිරි ගහන්නේ කිටි කිලෝ 1000 ගානයි දැන් ගෙවල කහට කෝප්පේ වෙනදා උදේ පාන් චූම් පාන් නවත්තලා අම්මා බනිස් කිරියක් ගන්නවා ජෑම් පාන් ගන්න පියන් රෝල ගන්න ඒකෙන් භාගයක් කාලේ දැන් මගේ ගෙදරත් එහෙම තමයි දරුවෝ උදේ කාලේ යන්නේ දැන් දරුවෝ උදේ කාලේ යන දෙයක් නැහැ හරි දැන් බුද්ධ පාත්‍රේ කාලේ නෙවෙයි කියලා කලාපද්‍ය ප්‍රත්‍යක්ෂ කියනවනම් තව මොනද කතා ඒතර බුද්ධ පාත්‍රේටත් දෙන්න ගෑම 75ද හරි ඒ කියන්නේ දරුවෝ කුසගින් ඉන්නේ තමයි රාත්‍රී කාලේ කුසගින් ඉන්න පුළුවන් ඒතර ඒ පාසල් කාලේ කියන්නේ වැඩිම ක්‍රියාශීලී තියෙන කාලය අධ්‍යාපනයේට ක්‍රීඩාවට මේ සියල්ල. ඒතර ඒ දරුවට මේ කුකුල්ලොන්ට වයි කැමති වෙලක් තියනවද? හරි. කුකුල්ලොන්ට දෙන ග්‍රෑම් 100ක්. දවසකට 210ක්. 210ක්. කුකුල් කෑම. හරිද? ඒතර දරුවෙකුට ග්‍රෑම් 75. මුනේ මේ කුණුහරුප කතා. ඒ නිසා අමරවිරට කියන අපි ඔයා මේ කුණුහරුප කතාන කර ඔයා අමතකමෙන් බහැලා ඔයා යන්න ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෙන්න අපි ඒකට කැමති ඔයාට දෙන 20000 දැනුමට. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක් උණුසුම් පුවත් දෙසරින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා